ආයුබෝවන් ඔයාලා හැමෝටම කේකන් ෂේප්ස් YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියන දෙන්නේ කළු පාට බටර් අයිසිං එකෙන් මම මේ කේක් එක ඩෙකරේට් කරගත්ත විදිය. ඉතින් ගොඩාක් සිම්පල් ඩිසයින් එකක්. මම මීට කලින් වීඩියෝ එකක ඔයාලට කියලා දීලා තියෙනවා කළු පාට බටර් අයිසිං එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝ එකේ link එකත් මම පහත description box එකෙන් දාන්නම්. ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ ලික්විඩ් කලර්ස් භාවිතා කරලා කොහොමද තද කළු පාට හදාගන්න කියලා. ඉතින් අද වීඩියෝ එකේ මම මේ කළු පාට හදාගත්තේ විල්ටන් ජෙල් කලර් එක භාවිතා කරලා. ඉතින් විල්ටන් බ්ලැක් කලර් එක භාවිතා කරලා තමයි මේ කළු පාට එක හදාගෙන තියෙන්නේ. ඉතින් විල්ටන් බ්ලැක් කලර් එකෙන් කොහොමද කළු පාට බටර් අයිසිං එක හදාගන්නේ කියලාත් මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ වීඩියෝ එකත් බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ඉක්මනටම වීඩියෝ එකට යමු. ඉතින් මේ තියෙන්නේ අද මට හදන්න තියෙන කේක් එක. කස්ටමර් එව්වේ මේ පින්තූරය තමයි. ඉතින් මේකට සමාන විදියට තමයි මට අද මේ කේක් එක ඩෙකරේට් කරන්න තියෙන්නේ. ඉතින් මේක 1 kg කේක් එකක්. ඉතින් මම අඟල් 6 පෑන් එක භාවිතා කරලා තමයි මේ කේක් එක හදාගත්තේ. ඉතින් අඟල් 6 පෑන් දෙකක් ග්‍රෑම් 500 ගානේ බේක් කරගෙන අඟල් 4ක උසට මේ කේක් එක මං හදාගත්තා. ඉතින් මම කේක් එක දැම්මේ ක්‍රම් කෝට් කරලා පැය දෙකක් විතර ශීතකරණයේ දාලා තියලා තමයි එළියට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි මම මේකට පළවෙනි බටර් අයිසිං කෝට් එක ගන්න ලෑස්ති වෙන්නේ. ශීතකරණයෙන් එළියට අරගෙන විනාඩි 5ක් විතර වෙනවා දැන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත බටර් අයිසිං එක. මම මේ බටර් අයිසිං එක හදාගත්තේ ඊයේ. ඉතින් අපි සාමාන්‍යයෙන් රතු පාටින් කළු පාටින් බටර් අයිසිං හදාගන්නවා නම් අනිවාර්යයෙන්ම දවසකට දෙකකට කලින් හදලා තියන්න ඕනේ. එතකොට හොඳ ලස්සනට තදට පාට එනවා. ඉතින් මම මේ වගේ ක්ලින් රැප් එක ඔතලා තමයි බටර් අයිසිං එක මේ විදිහට දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනව ඇති ගොඩාක් තද කළු පාටට අයිසිං එක ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේක රූම් ටෙම්පරේචර් එකේ තියෙන්නේ. මම දැන් ශීතකරණයේ තියලා එළියට අරගෙන පැයක් විතර වුණ බටර් අයිසිං එක. ඉතින් ටිකක් ඝනකමයි. මම දැන් මේක මයික්‍රෝවේව් එකේ තප්පර 15ක් දාලා ටිකක් සොෆ්ට් කරලා ගන්නවා. ඉතින් මයික්‍රෝවේව් එකක් නැති කෙනෙක් ඉන්නවා නම් මේක පැය කමාරක් දෙකක් විතර හොඳින් රූම් ටෙම්පරේචර් එකේ තියලා හොඳටම සොෆ්ට් වුණාට පස්සේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේක මයික්‍රෝවේව් එකේ තප්පර 15ක් දාලා අරගත්තා. ඉතින් ඔයාලට පේනව ඇති බටර් අයිසිං එක දැන් අපිට ස්ප්‍රෙඩ් කරන්න පුළුවන් තරමට සොෆ්ට් වෙලා තියෙන්නේ. ඉතින් මං කලින් කිව්වා වගේ මේ බටර් අයිසිං එක හදාගත්ත විදිය වීඩියෝ එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් අපි හැමතිස්සෙම අයිසිං එකක් භාවිතා කරන්න කලින් ස්පැචුලා එකෙන් මේ විදියට හොඳින් කවලම් කරන්න ඕනේ. මේකේ තියෙන එයා බබල් ටික හොඳින් යවා ගන්න ඕනේ. ඉතින් මේක තව පොඩ්ඩක් ඝනකමයි වගේ මට තේරුණා. ඒක නිසා මම වතුර පොඩ්ඩක් එකතු කරලා මේක මේ විදියට මට අවශ්‍ය පදම එනකන් මික්ස් කරගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අපි බටර් අයිසිං වලින් කේක් එකක් ඩෙකරේට් කරනකොට අයිසිං එක ගොඩාක් ඝනකමටත් තියෙන්න බෑ. අයිසිං එක හොඳට ස්ප්‍රෙඩ් කරන්න පුළුවන් තරමට සොෆ්ට් එකට තියෙන්න ඕනේ. ඉතින් මම මෙතනදී ඇල් වතුර තේ හැන්දක වගේ ප්‍රමාණයක් එකතු කරා. ඉතින් ඔයාලට පේනව ඇති මේක ගොඩාක් සොෆ්ට් වෙලා තියෙනවා දැන්. ඝනකම නැහැ. මට ලස්සනට කේක් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් බටර් අයිසිං එක අපි කේක් එකට ඇප්ලයි කරනකොට ගොඩාක් ඝනකමට ඇප්ලයි කරන්න අපිට අමාරුයි. ඒක නිසා හොඳින් අපි මෙහෙම ස්ප්‍රෙඩ් කරනකොට මේක ඝනකමක් ලොකු ඝනකමක් අතට දැනෙන්නේ නැහැ. ඉතින් හොඳට ස්මූත් එකට බටර් අයිසිං එක තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට පයිපින් බෑග් එකකට මේ බටර් අයිසිං එක දාගන්නවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ වතුර ගොඩක් වැඩි කරගන්න එපා. බටර් අයිසිං එක දිය වැඩි වුණොත් අපිට මේක ඇප්ලයි කරගන්න අමාරුයි. ඉතින් පයිපින් බෑග් එකකට මේ විදිහට දාගත්තොත් තමයි අපිට ගොඩක් ලේසි ස්පැචුලා එකකින් ගානවට වඩා. ඉතින් මේ විදිහට මම පයිපින් බෑග් එකකට බටර් අයිසිං එක දාගෙන කේක් එකට ඇප්ලයි කරගන්නවා. ඉතින් මෙතනදී විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. මම බටර් අයිසිං වලින් කේක් ඩෙකරේට් කරන වීඩියෝස් මීට කලින් කරලා තියෙනවා. ඒ වීඩියෝස් වලත් මම මේ දේ ඔයාලට සඳහන් කරලා තියෙනවා. බටර් අයිසිං වලින් විතරක් නෙමෙයි ෆොන්ඩන්ට් අයිසිං වලින් උනත් ඩෙකරේට් කරන කේක් එකක් අනිවාර්යයෙන්ම ක්‍රම් කෝට් කරලා හොඳට සෙට් කරලා ගන්න ඕනේ. එතකොට තමයි අපිට නීට් එකට බටර් අයිසිං ලේයර් එක එහෙම නැත්නම් ෆොන්ඩන්ට් අයිසිං ලේයර් එක කේක් එකට ඇප්ලයි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කේක් එක හොඳට හයිය ගතියට තිබෙන්නේ නැත්නම් ඔයා
ඔයාලට ලස්සනට නීට් එකට බටර් අයිසිං එක කේක් එකට ඇප්ලයි වෙන්නේ නැහැ. මොකද කේක් එක එහෙට මෙහෙට හෙල්ලෙනවා, කේක් එකේ තියෙන ක්‍රම්ස් ටික හරියට කේක් එකට හයි වෙලා නැහැ. ඉතින් මේ වගේ කාරණා නිසා තමයි ඕගොල්ලෝ අයිසිං වලින් ඩෙකරේට් කරන කේක් එකක එළියට ක්‍රම්ස් පේන්නේ. ඉතින් ඒක නිසා ක්‍රම්ස් ටික හොඳට කේක් එකට සෙට් වෙන්න ඕනේ ඩෙකරේට් කරන්න කලින් පැයක්වත් අඩුම ගානේ ක්‍රම් කෝඩ් කරලා කේක් එක ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ. ඉතින් මේ විදිහට මම බටර් අයිසිං එක පයිපින් බෑග් එකකින් ඇප්ලයි කරගත්තට පස්සේ ස්පැචුල එකක් ආධාරයෙන් මේක මෙහෙම හොඳට කේක් එකට ඇප්ලයි කරගන්නවා. ඉතින් මෙහෙම කරන්න පළවෙනි හේතුව තමයි මේ කේක් එකේ තියෙන ඔක්කොම එයා බබල්ස් ටික මේ විදිහට කරාම නැති වෙලා යනවා. ස්ක්‍රේප් එක භාවිතා කරන්න කලින් පයිපින් බෑග් එක ආධාරයෙන් ඔයාලා බටර් අයිසිං එක ඇප්ලයි කරගත්තනේ. ඊට පස්සේ ස්පැචුල එකෙන් හොඳට සම්පූර්ණ කේක් එක වටේම බටර් අයිසිං ටික ඇප්ලයි කරගන්න. ඊට පස්සේ තමයි ඕගොල්ලෝ ස්ක්‍රේප් එක ආධාරයෙන් වැඩිපුර තියෙන අයිසිං ටික ඉවත් කරලා දාන්න ඕනේ. ඉතින් බටර් අයිසිං වලින් කවර් කරන කේක් වල අපිට එන තවත් ගැටලුවක් තමයි අයිසිං කරලා ඉවරලා ටික වෙලාවක් යනකොට එයා බබල්ස් එනවා. ඉතින් ඒකට හේතුව තමයි අපි හරියට කේක් එකේ තියෙන එයා බබල්ස් ටික අයින් කරේ නැති වුනහම. ඉතින් ස්පැචුල එකෙන් හොඳට බටර් අයිසිං එක කේක් එකට තද වෙන්න නීට් කරාම තමයි ඒ එයා බබල්ස් ටික නැති වෙලා යන්නේ. ඉතින් ඊට පස්සේ කීප සැරයක්ම මම මේ විදියට ස්ක්‍රේප් එක ආධාරයෙන් කේක් එකේ තියෙන වැඩිපුර අයිසිං ටික අයින් කරලා දානවා. ඊට පස්සේ තනින් තන මේ වගේ හිස් තැන් තියෙනවා නම් ඒවත් පුරවගෙන යන ගමන් නැවතත් කේක් එක මම ස්ක්‍රේප් කරලා නීට් කරගන්නවා. ඊට පස්සේ කේක් එකේ උඩ කොටසත් මම මේ විදියට ටිකක් නීට් කරගන්නවා. ඉතින් මේ වෙනකොට කේක් එක හොඳටම නීට් වෙන්න අවශ්‍ය නැහැ මේ අපේ පළවෙනි අයිසිං කෝට් එක. ඉතින් ඊට පස්සේ මම උණු වතුර ටිකක් භාවිතා කරලා මේක පොඩ්ඩක් නීට් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ හොඳටම උණු වතුර. මම මගේ ස්ක්‍රේප් එක උණු වතුරේකේ ඔබලා ඒකේ තියෙන වතුර ටික හොඳින් ටිෂු එකකින් පියදාලා ඊට පස්සේ කේක් එක වටේට මේ ස්මූත් මේ ස්ක්‍රේප් එක ඇදගෙන යනවා. ඉතින් ඔයාලට මම සවිස්තරව මේක කොහොමද කරන්න කියලා මගේ කලින් වීඩියෝස් වලදීත් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් මම පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඉතින් අපි මේ විදිහට ස්ක්‍රේප් කරන හැම සැරේම ස්ක්‍රේප් එකේ තියෙන වතුර ටික පියදාන්න ඕනේ. සැරින් සැරේ ස්ක්‍රේප් එක උණු වතුරේකේ ඔබලා ඔයාලට පුළුවන් හිමින් සැරේ ගොඩක් තද කරන්නේ නැහැ. ස්ක්‍රේප් එක කේක් එකට ගෑවෙන මට්ටමට විතරක් තියලා මේ විදිහට ඇදගෙන යන්න. ඉතින් ඔයාලට පේනවා ඇති කේක් එකට හොඳ ෂයින් එකක් එනවා වගේම කේක් එකේ තියෙන පොඩි පොඩි ආබබල්ස් ලස්සනට නීට් වෙන විදිය. ඉතින් අපි මේ විදිහට තමයි නිවැරදිව බටර් අයිසිං වලින් කේක් එකක් නීට් කරගන්නේ. ගොඩක් වෙලාවට ගොඩක් දෙනාට තියෙන ගැටලුවක් තමයි කේක් එක වටේට නීට් නැහැ, පොඩි පොඩි හිල් හිල් වගේ තියෙනවා, බටර් අයිසිං එක ලස්සන නැහැ කියන කාරණාව. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙහෙම කරන හැම වාරයක් පාසාම මේ කේක් එකේ නීට්නස් එක වැඩි වෙනවා. ඉතින් මේක අපි කීප සැරයක්ම කරන්න ඕනේ. ඉතින් මේ අපේ පළවෙනි අයිසිං කෝට් එක. ඉතින් මේ මම සම්පූර්ණ කේක් එකම මේ විදියට නීට් කරාට පස්සේ නැවතත් මේක ශීතකරණයේ දානවා පැයක් විතර. ඉතින් ඒක හොඳින් සෙට් වුණාට පස්සේ තමයි අපි දෙවනි ලේයර් එක ගන්නේ. ඒ කියන්නේ ෆයිනල් ලේයර් එක. දැන් මම මේක නැවතත් මේක හොඳටම නීට් වෙන්න අවශ්‍ය නැහැ. කීප සැරයක් විතරක් කරලා නීට් කරගත්තාම හොඳටම ඇති. ඊට පස්සේ මම මේක දැන් නැවතත් පැයක් දෙකක් ශීතකරණයේ දානවා. ඉතුරු වුණු බටර් අයිසිං ටිකත් මම ශීතකරණයේ දාලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ පැය දෙකකට පස්සේ. ඉතින් මම නැවතත් බටර් අයිසිං එක අරගෙන තප්පර 15ක් මයික්‍රෝවේව් එකේ දාලා ගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් ස්මූත් එකට ගොඩක් ෂයින් එකට අපේ බටර් අයිසිං එක තියෙනවා. ඉතින් දැන් මම නැවතත් මේක පයිපින් බෑග් එකකට දාලා සෙකන්ඩ් කෝට් එක ගා ගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ අපි ඩෙකරේෂන් කරන්න කලින් ස්පැෂල් එකකින් මේ විදියට හොඳට අයිසිං ටික ස්මූත් කරලා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ පැය දෙකකට පස්සේ අපේ කේක් එක පළවෙනි කෝට් එක හොඳටම කේක් එකට සෙට් වෙලා තියෙන්නේ ගලක් වගේ. ඉතින් මම දැන් නැවතත් සම්පූර්ණ කේක් එක පුරාවටම මේ විදියට අයිසිං ටික ගාගෙන මම කලින් කරපු විදියටම හැම පියවරක්ම කරනවා.
ඉතින් ඔයාලට පේනව ඇති මේ අයිසින් එක කොච්චර ෂයින් එකක් තියෙනවද කියලා. ඉතින් මම ඔයාලට කලින් කිව්වා අපි අයිසින් වලින් කේක් එකක් ඩෙකරේට් කරනකොට අයිසින් එක ගොඩාක් ඝනකමට හදාගන්නේ නැහැ කියලා. ඉතින් අපි ඒකට වතුර පොඩ පොඩ දාලා අපිට අවශ්‍ය කන්සිස්ටන්සි එක වෙනකන්, ඒ කියන්නේ ස්පැචුලා එකෙන් හොඳට අයිසින් එක ස්මූත් වෙන තරමට ඔයාලට ස්පැචුලා එකට තේරෙනවා ගොඩාක් දියට නෙමේ මධ්‍යම ප්‍රමාණයට එනකන් වතුර ටික ටික දාලා අපිට ඒ කන්සිස්ටන්සි එක හදාගන්න පුළුවන්. ඉතින් එතකොට තමයි මේ වගේ හොඳ දෙලිසෙන ෂයින් එකක් එන්නේ. අපි ගොඩාක් අයිසින් දාලා අයිසින් එක හදාගත්තාම ඒකට ෂයින් එකක් එන්නේ නැහැ. පොඩි තෙත ගතියක් තියෙන්න ඕනේ අයිසින් එකේ. ඉතින් ඒකට මට වතුර මේසෑඳි මෙච්චරක් දාලා දාන්න කියලා කියන්න බෑ. ඒ දවසේ අපිට තියෙන උෂ්ණත්වය අනුවත් ඒක බලපානවා. අයිසින් එක ස්පැචුලා එකෙන් ස්මූත් කරනකොට ඔයාලට තේරෙනවා අයිසින් එකේ කිසිම එයා බබල් එකක් නැහැ කියලා. ඉතින් ඒ තත්ත්වයට එනකන් අපි අයිසින් එක හදාගන්න ඕනේ. ඉතින් මම සම්පූර්ණයෙන්ම මේ වගේ අයිසින් වලින් කේක් එකක් කවර් කරගත්තා. නැවතත් මම උණු වතුර වලින් මේක ස්මූත් කරගන්නවා. ඉතින් කලින් කරපු විදියටම ස්ක්‍රේපර් එක උණු වතුරේ ඔබලා හොඳින් පියදාලා අරගෙන මේ විදියට ස්මූත් කරගන්නවා. ඉතින් ඔයාලට පේනව ඇති මම කොහොමද මේ ටර්නින් ටේබල් එක අල්ලන්නේ කියලා. ඉතින් ටර්නින් ටේබල් එකේ එක කොනකින් පටන් ගත්තාම ඒ වටේ සම්පූර්ණයෙන්ම එක සැරේ ඔයාලා ස්ක්‍රේප් කරගෙන යන්න ඕනේ. තනින් තන නතර කරොත් ස්ක්‍රේපර් එකේ පාරවල් හිටිනවා. ඉතින් ඒක නිසා එක තැනකින් ඔයාලා ටර්නින් ටේබල් එක අල්ලගත්තොත් ස්ක්‍රේප් කරලා ඉවර වෙනකන් ඒ ටර්න් එක සම්පූර්ණ වටයක්ම එකම විදියට යන්න ඕනේ. තනින් තන ටර්නින් ටේබල් එක නතර කරන්න එපා. මේ විදියට එක තැනකින් අල්ලගෙන ඒක ඉවර වෙනකම්ම ඔයාලා එක සැරේම මේ වගේ ස්ක්‍රේපර් එක ඇදගෙන යන්න. එතකොට තමයි ලස්සන ෆිනිෂින් එකක් අපි කේක් එකට එන්නේ. ඉතින් ඔයාලට පේනව ඇති කේක් එකේ වටේට කිසිම එයා බබල් එකක් නැහැ. 90%ක්ම අපිට එයා බබල්ස් මේ විදියට නැති කරගන්න පුළුවන්. ඊට පස්සේ ස්පැචුලා එක අරගෙන නැවතත් මම කේක් එකේ උඩ කොටසත් මේ විදියට ස්මූත් කරගන්නවා. උණු වතුරෙන් ස්මූත් කරගන්න ක්‍රියාවලියේදී ඔයාලා මතක තියාගන්න කේක් එකේ තියෙන අයිසින් ටික අපි ස්ක්‍රේප් කරලා දාන්නේ. අපි කලින් ස්ක්‍රේපර් එක භාවිත කරලා අනවශ්‍ය අයිසින් ටික අයින් කරලා දැම්මනේ. ඉතින් උණු වතුරෙන් ස්මූත් කරනකොට අපි ස්ක්‍රේපර් එක කේක් එක වටේට අල්ලගෙන යනවා මිසක් කේක් එකේ තියෙන අයිසින් ටික හූරලා අයින් කරන්නේ නැහැ. මෙතනදී අපි කරන්නේ කේක් එක ස්මූත් කර ගැනීමක් විතරයි. ඉතින් මට ඇති කියලා හිතෙනකන් මම මේ දේ කරලා මේ විදිහට නැවැත්තුවා. ඉතින් ග්‍රෑම් 750ක බට අයිසින් අපි හදාගත්තේ. ඉතින් මෙච්චර ප්‍රමාණයක් මට ඉතුරු වුණා. ඒ කියන්නේ ග්‍රෑම් 500ක් වගේ තමයි මට කිලෝ එකේ කේක් එකක් හොඳටම අයිසින් කරන්න භාවිතා වුණේ. ඉතින් දැන් මට පුළුවන් මේක මේ විදියට නැවතත් ක්ලින් රැප් එකකින් වහලා නැවතත් භාවිතා කරනකම් ෆ්‍රිජ් එකේ දාලා තියන්න. ඉතින් අපිට මාසයක් වුණත් මේ විදියට මේක අරන් තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් ෆයිනල් කෝට් එක කරලා ඉවර වෙලා මම නැවතත් කේක් එක එළියට අරගෙන තියෙනවා. ඉතින් ෆයිනල් කෝට් එක කරලා පැය දෙකක් විතර මම ශීතකරණයේ කේක් එක තියාගත්තා. ඊට පස්සේ මම කේක් එක වටේට ෆොන්ඩන්ට් රලින් බෝඩ් එක කවර් කරගෙන තියෙන්නේ. ඉතින් මම කවර් කරගත්ත බෝඩ් එක ටිෂුස් ආධාරයෙන් මේ විදියට කවර් කරගත්තා. මොකද මම දැන් මේකට ගෝල් ඩස්ට් එක ස්ප්‍රේ කරන්න යන්නේ. ඉතින් ගෝල් ඩස්ට් එක ස්ප්‍රේ කරන්න කලින් තමයි මම මේ ෆොන්ඩන්ටලින් බෝඩ් එක කවර් කරගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් ගෝල් ඩස්ට් එක ස්ප්‍රේ කරාට පස්සේ කේක් බෝඩ් වලක ෆොන්ඩන්ටලින් කවර් කරන්න. ඉතින් මම කලින්ම ෆොන්ඩන්ටලින් කවර් කරපු නිසා මම ටිෂු ආධාරයෙන් මේ විදියට කේක් බෝඩ් එක කවර් කරගත්තා. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා ගෝල් ඩස්ට් එක, එඩිබල් ගෝල් ඩස්ට් එක. ඉතින් එඩිබල් ගෝල් ඩස්ට් එකත් එක්ක අද මම අරගෙන තියෙනවා ලෙමන් එසෙන්ස් එක. ඔයාලට ඕනම ක්ලියර් එසෙන්ස් එකක් භාවිතා කරන්න පුළුවන්. රෝස් වෝට භාවිතා කරන්න පුළුවන්, ක්ලියර් වැනිලා භාවිතා කරන්න පුළුවන්, පයිනැපල් එසෙන්ස් භාවිතා කරන්න පුළුවන්, ඕනම ක්ලියර් එසෙන්ස් එකක්. ඉතින් මම ගෝල් ඩස්ට් එකෙන් ටිකක් මේ විදියට ප්ලේට් එකට දාගෙන එසෙන්ස් එකෙන් බින්දු කීපයක් තමයි මම මේකට දාගන්නේ. එසෙන්ස් ගොඩාක් වැඩි කරගන්න එපා. එතකොට මේකේ ලික්විඩි ගතිය වැඩි වෙනවා. බින්දු කීපයක් විතරක් මම මේකට එකතු කරගන්නවා. පේස්ට් එක ගොඩක් දියර ගතියට හදාගන්නත් එපා, ඝනකම ගතියට හදාගන්නත් එපා. මේ වගේ පොඩි පින්සලක් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඝනකම වැඩි කියලා දැනුන නිසා මම තව බින්දු කීපයක් එකතු කරගත්තා. ඉතින් මේ විදිහට මම මේක හොඳට මික්ස් කරගන්නවා.
ඊට පස්සේ ඇඟිල්ලක් භාවිතා කරලා මේ විදියට මම මේ ලික්විඩ් එක කේක් එකට ස්ප්‍රේ කරගන්නවා. ඉතින් මේක ගොඩාක් ලේසි ක්‍රමයක්. සම්පූර්ණ කේක් එක වටේටම මම මේ වගේ කරනවා. ඉතින් කේක් එක උඩටත් මම මේ වගේ ගෝල්ඩ් ලික්විඩ් එක පොඩ්ඩක් ස්ප්‍රේ කරගන්නවා. මට අවශ්‍ය තැන්වලට මේ වගේ මම ගෝල්ඩ් ලික්විඩ් එක ස්ප්‍රේ කරගත්තා. ඉතින් මේ විදියට තමයි සම්පූර්ණ කේක් එක තියෙන්නේ. ඊට පස්සේ මම කේක් එක වටේට දාගත්ත ටිෂුස් ටික මේ විදියට ගලවලා දානවා. ඉතින් ගෝල්ඩ් ස්ප්‍රේක ස්ප්‍රේ කරන්න කලින් මම ෆොන්ඩන්ට් වලින් කවර් කරගත්ත නිසා තමයි විදියට කළේ. ඉතින් ඊට පස්සේ මම කේක් එක උඩින් මැසේජ් එක මේ විදියට දාගන්නවා. ඉතින් රතු පාටින් හැපි බර්ත්ඩේ කෙටියෙන් HBD කියලා මම කපාගෙන තියෙනවා. ඊට පස්සේ ලව් කියලා කපාගෙන තියෙනවා. ඉතින් මම මට අවශ්‍ය ප්‍රමාණයන්ට මේ විදියට ලෙටර්ස් ටික සෙට් කරගන්නවා. ඉතින් මේ වෙනකොට ඔයාලා මතක තියාගන්න මේ කේක් එක ගොඩාක් හයියයි. ගලක් වගේ හයියයි. ඒක තමයි මේ වගේ ලස්සනට නීට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ෆ්‍රිජ් එකේ දැම්මයි කියලා කිසිම දෙයකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. පැය දෙක තුනක් රූම් ටෙම්පරේචර් එකේ තියෙනකොට මේ කේක් එක නිකම්ම සොෆ්ට් වෙනවා. ඉතින් අයිසිං වලින් ඩෙකරේට් කරන කේක් එකක් අපිට ගොඩාක් වෙලාවට තියන් වෙන්නේ ෆ්‍රිජ් එකේ. මොකද එළියේ තියලා අපිට අයිසිං වලින් ඩෙකරේට් කරපු කේක් එකක් ඩෙකරේට් කරන්න බෑ. අපි හොඳට කේක් එක සෙට් කරලා තමයි අරගන්න ඕනේ. ඉතින් කේක් එක පැය කීපයක් එළියේ තියෙනකොට කේක් එක නිකම්ම රූම් ටෙම්පරේචර් එකට එනවා. ඉතින් ඔයාලට කේක් එක ඩිලිවර් කරන්න තියෙන වෙලාවට පැය දෙකකට කලින් කේක් එක ෆ්‍රිජ් එකෙන් එළියෙන් අරන් තියන්න. ඊට පස්සේ පැයක් විතර යනකොට කේක් එකේ එයා බබල්ස් තියෙනවා නම් ඒක එළියට වෙනවා. එතකොට ඕගල්ලන්ට ඒක ටූත් පික් එකකින් ඇනලා ස්පැචුලර් එකකට වතුර ටිකක් ගාලා ඒක ස්මූත් කරලා දාන්න පුළුවන්. ඉතින් ඒ විදිහට එයා බබල් එකක් ආවොත් අපි මොකද කරන්න ඕනි කියලා ඒ සම්බන්ධවත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම ඔයාලට දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන්. ඉතින් ඩිලිවර් කරන්න පැය දෙකකට විතර කලින් කේක් එක එළියෙන් තිබ්බාම ඔයාලට ඒ වගේ එයා බබල් එකක් ආවම ඒක එයා බබල් එක පුපුරලා ඒක ෆ්ලැට් කරන්න පුළුවන්. කේක් එකේ එයා බබල් එකක් එනවා නම් කේක් එක ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන රූම් ටෙම්පරේචර් එකේ පැයක් විතර තියෙනකොට අනිවාර්යයෙන්ම ඒ තියෙන එයා බබල්ස් ටික එළියට එනවා. එතකොට කේක් එක කස්ටමර් අතට යන්න කලින් ඒ තියෙන එයා බබල්ස් ටිකත් අපිට අයින් කරලා දෙන්න පුළුවන්. ඉතින් කස්ටමර්ට දෙන්න පැය දෙකකට කලින් විතර කේක් එක එළියෙන් තිබ්බනම් ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. කස්ටමර් කේක් එක අරන් ගිහලා කපන වෙලාවට කේක් එක හොඳට සොෆ්ට් වෙලා තියෙනවා. ඉතින් දැන් මම මට අවශ්‍ය මැසේජ් එක මේ විදියට කේක් එක උඩින් තියාගෙන හැම ලෙටර් එකක් යටටම වතුර ටිකක් ගාලා අකුරු ටික ඔක්කොම කේක් එක මැදින් මේ විදියට අලව ගන්නවා. ඊට පස්සේ අකුරු උඩ තියෙන කෝන් ෆ්ලවර් ටිකත් වතුර ටිකක් භාවිතා කරලා මම මේ වගේ ක්ලීන් කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපි කේක් එක ඩෙකරේට් කරගත්තේ. ඊට පස්සේ මට තියෙනවා මේකට ඩෙකරේෂන් එකක් දාන්න. ඉතින් මේ වගේ ගෝනි නූල ඔයාලට ඕනම කඩේකින් ගන්න පුළුවන්. බුක් ෂොප් වල සුපර් මාකට්ස් වල තියෙනවා මේ ගෝනි නූල. ඉතින් මට මේ නූලෙන් පොඩි කෑල්ලක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වගේ රෙඩ් රෝස් එකක් මට අවශ්‍ය වෙනවා. ඉතින් මේ රෙඩ් රෝස් එක කේක් එකේ පැත්තකින් තියන්න තමයි අද තියෙන්නේ. ඉතින් මේ රෝස් එකේ උස වැඩි. ඒක නිසා මට අවශ්‍ය උස ප්‍රමාණය බලලා මම මේ රෝස මලේ නටුව කපා ගන්නවා. කේක් එකේ ඉස්සරහා පැත්තේ එක කොනකින් තමයි මේ විදියට මේ මල සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා මට අවශ්‍ය වෙනවා මේ වගේ අපි මල් හදන්න ගන්න වයර් එක. ඉතින් මේක අර හීනිම වයර් එක. ඒකෙන් පොඩි කෑල්ලක් අවශ්‍ය වෙනවා. ඉතින් මම රෝස මල තියන්න ඕන තැනට මේ විදියට තියාගෙන අර ගත්ත පොඩි වයර් කෑල්ල ආධාරයෙන් මේ රෝස මල කේක් එකට සම්බන්ධ කරගන්නවා. වයර් කෑල්ල මම යූ අකුරක හැඩයට තමයි නවාගෙන තියෙන්නේ. එතකොට ලේසියෙන්ම මේ වගේ මට කේක් එකට රෝස මල සම්බන්ධ කරගන්න පුළුවන්.
ඊට පස්සේ ගෝනි නූලෙන් මට අවශ්‍ය ප්‍රමාණය කපාගෙන මම රෝස මලත් එක්ක මේ විදියට මේක වටේට මේ වගේ දෙසරයක් කරකව ගන්නවා. ඊට පස්සේ මේකෙන් මම ඉස්සරහෙන් පොඩි ගැටයක් ගහ ගන්නවා. ඉතින් මේ පොටවල් දෙක එකට හිටින විදියට තමයි අපි මේ දේ කරන්න ඕනේ. ඉතින් මම මේ නූල ගොඩාක් කේක් එකට තද කරන්නේ නැහැ. එතකොට කේක් එකේ පාරවල් හිටින නිසා ඉතින් ගොඩාක් අත බුරුල් කරලා තමයි මේ දේ කරගන්නේ. ඉතින් ඉස්සරහෙන් මේ විදියට මම මේක පොඩි ගැටයක් මේ විදියට දාගන්නවා. ඊට පස්සේ වැඩිපුර කොටස මම කතුරකින් මේ විදියට කපලා ඉවත් කරනවා. දැන් මම බෝඩ් එක වටේට තියෙන දේවල් මේ වගේ පින්සලක් ආධාරයෙන් හොඳට පිරිසිදු කරගන්නවා. ඉතින් අපි මේ නූල බඳිනකොට කේක් එකට ගොඩාක් තද කරන්නේ නැහැ, ටිකක් විතර බුරුලට තමයි කරන්නේ. හැබැයි මේ නූල් දෙකම එකට හිටින්න ඕනේ. ඉතින් මේ වගේ මම පරිස්සමට මේ නූල් දෙක එකට මේ වගේ හදා ගන්නවා. ඉතින් මේ විදියට තමයි මම කේක් එක ඩෙකරේට් කරලා ඉවර කරගත්තේ. ඉතින් මම කේක් එක ඩෙකරේට් කරලා ඉවර වෙලා ෆ්‍රිජ් එකට දැම්මේ නැහැ. කස්ටමර් කලෙක්ට් කරන්න තව පැය දෙකක් විතර තියෙනවා. ඉතින් ඒක නිසා ඒ විදියටම මම රූම් ටෙම්පරේචර් එකේ මේ විදියට තිබ්බා. ඉතින් ඒත් එක්කම බටර් අයිසිං සම්බන්ධයෙන් ඔයාලට විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. ඉතින් බටර් අයිසිං වලින් ඩෙකරේට් කරපු කේක් එකක් අපි ෆ්‍රිජ් එකේ දානවනේ. එතකොට අපි ෆ්‍රිජ් එකේ තියෙන කූල් එක අඩුම මට්ටමට දාලා තමයි කේක් ෆ්‍රිජ් එකේ දාන්නේ. ඒ මොකද අපි කූල් එක වැඩි කරලා ෆ්‍රිජ් එකේ කේක් එක දැම්මොත් ඔයාලා ෆ්‍රිජ් එකෙන් එළියට කේක් එක ගත්තාම තමයි කේක් එක වටේට වතුර බිඳු ඇති වෙන්නේ. ඉතින් ගොඩාක් දෙනා මට කියනවා ෆ්‍රිජ් එකෙන් කේක් එක එළියට ගත්තාම කේක් එක වටේට වතුර බුබුලු බුබුලු ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ෆ්‍රිජ් එකේ කූල් එක වැඩි නම් කූල් එක වැඩි තැනක ඉඳලා රස්නේ තැනකට ගත්තාම ඕනම දෙයක් වතුර බුබුලු මතුවෙනවා. ඉතින් ඒක තමයි ඒකට හේතුව. ඒක නිසා ෆ්‍රිජ් එකේ කූල් එක අඩුම මට්ටමට දාලා තමයි අපි කේක් ශීතකරණයේ දාන්නේ. එතකොට ශීතකරණයෙන් කේක් එක එළියට ගත්තාම ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මතක තියාගන්න, අපි කේක් ෆ්‍රිජ් එකේ දානකොට ෆ්‍රිජ් එකේ කූල් එක අඩුම කරලා දාන්න. ඉතින් අද මේ වීඩියෝ එකිනුත් ඔයාලට ගොඩාක් ඔයාලා නොදන්න දේවල් ඉගෙන ගන්න ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් නොදන්න කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඉතින් නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.